එහෙමයි ඒ එක්සත් ජාතික පක්ෂයේ අපේ පක්ෂයට එකතු වෙලා එක්සත් ජාතික පක්ෂයට දා විනාශ කළා අපේ පක්ෂය විනාශ කිරීමේ කොන්තරත්ව බාරගත්ත කිප දෙනෙක් තමයි ওই විආකාරයට කතා කරන්නේ. ඒ අයගේ මම හිතන්නේ අරමුණ සහ දක්ෂතාවයේ තියෙන්නේ පක්ෂ විනාශය. මහින්ද රාජපක්ෂ මහත්තයා කෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ජනතාවට ආදරයක් තියෙනවා නම් පළවෙනි දේ රැස්වීම කියන්න තිබුණේ අපි වැරදිච්ච තැන. අපරාධ කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉහළින්ම දිනපු තැන. ඉතින් අපි මහින්ද රාජපක්ෂ මහත්තයා කන්ද ඉල්ලනකොට මගෙත් එක්ක අපරාධී මිනිස්සු බස් 98කින් 7000 ගානක් ගියා. ඔහුගේ මේ දිනේ වෙලාවේ ගාල්ලේ තිබිච්ච ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඒ සෙනගම දැවැන්ත සෙනගක් ගාල්ලට 4000ක් සම්බන්ධයි. දැන් මෙතන තියලා මොකද්ද කරේ? ඒ තියපු සෙනගෙන් 121 එකක් අරන්. 110ක් වත්. හොඳන්නේ අපරාධ වෙන්න ආවේ නැහැ. මුළු ලංකාවෙම ගෙනල්ලා සෙනග 5000ක් හිටියේ නැහැ. කවුද මේ විහිළුවට සාක්ෂි දෙලා? ඒ නිසා මේ කට්ටිය මේ කරන්නේ කොන්තරක් එකක්. මට තේරෙන විදිහට පක්ෂය සහ පක්ෂයේ දෙපැත්ත පොතවලා බෙදවලා දෙපැත්තම හැලු කරලා ඒ කවද්ද විපක්ෂය කියන කණ්ඩායම තියෙන ජනතා සහය අඩුයි කියන එකනේ පෙන්නේ උදේ. අමත් එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව තියපු එකක් නිසා කමක් නැහැ කියලා තමයි මමත් හිතුවේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මොන කණ්ඩායමක් හරි තියනවා නම් ඒක හොඳයි කියලා. හැබැයි ඒකෙන් තේරුම් ගියේ මොකද්ද? එක්සත් ජාතික පක්ෂයට බැන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂයට බැන්නේත් නැහැ. එක්සත් ජාතික පක්ෂ මේ රැස්වීමට විරුද්ධව කතා කරන්නේ. ඕනම දේශපාලන පක්ෂයක් කැමති අනිත් පක්ෂය දුර්වල වෙනවා. දා මහින්ද රාජපක්ෂ මේ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් අපේ පක්ෂය මොකද කරේ? එක්සත් ජාතික පක්ෂ දෙකට කඩලා එක්සත් ජාතික පක්ෂිකව අනාථ කරලා දැන් බලන්නකෝ. ඔය වාඩි වෙලා ඉන්නේ මේ කොහොට්ටුවේ ඔක්කොම UNP. UNP එකෙන් ඇවිල්ලා අනාථ වෙච්ච කණ්ඩායමක් තමයි ඊතර වාඩි වෙන්නේ. බෞතරය. අයිසක මිනිස්සුන් අරන් ඇවිල්ලා මට බණින්න මගේ ගමට ඇවිල්ලා ජාතික මට්ටමේ රැස්වීමක් සම්පූර්ණ කිරීම ගැන මම හිතන්නේ ඒ අය කනගාටු වෙන්න ඕනේ. මේක නෙමෙයි රටේ දේශපාලනය වෙන්න ඕනේ. මේක නෙමෙයි ජනතාවගේ බලාපොරොත්තු. ජනතාවගේ බලාපොරොත්තුව රට වෙනුවෙන් අපේ ප්‍රතිපත්ති රටේ ඉදිරි ගමන ගැන කතා කරන්න. ඒකාබද්ධයට බය නැහැ. අපි ඒකාබද්ධයේ ඉන්න කට්ටියට අපි ආදරෙයි. මොකද අපේ පක්ෂේම කණ්ඩායමක් ඉන්නවා. හැබැයි බයකුත් දැනෙනවා දැන් ඒගොල්ල ගැන. මේ මහා ජන ගංගාවක් ඉන් පටන් ගත්තා කියලා දැන් මේ මට්ටමට වැටෙනවා. අපි ඉතින් ආරාධනා කරනවා මාසෙන් මාසෙට මේ වගේ රැස්වීම් සංවිධානය කරන්න කියලා රටවට. එතකොට එයාට ඉන්න තැන ටිකෙන් ටික තේරෙයි. හැබැයි ඒකෙන් වෙන හානිය එයාට විතරක් නෙමෙයි. ගහ ශක්තිමත්ව තියෙන්න ඕන වැල් වලට එල්ලේ. වැලක් හැටියට ඉඳගෙන ගහට පොරොෙක් ගැහුවොතින් වැටෙන්නේ ගහ විතරක් නෙමෙයි. වැල තලාගෙන තමයි ගහ වැටෙන්නේ. මේ මාසේ පළවෙනිදා මහනුවර ගැටමේ පිට්ටනියේදී පැවැත්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීන්දුව කළා. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්බන්ධ සියලු වෘත්තීය සමිති සංවිධාන එකතු වෙන බවට අපිට ප්‍රකාශ කරන්න ඕනේ.